හායි අද තමයි අපේ අන්තිම අද අපි සීනියර්ස් ලගේ ෆයිනල් නයිට් එක කරන ෆයිනල් නෑ නෑ ගෝයින් ඩවුන් එක අපිට tuberculosis active learning session එකක් තිබ්බා. ඒකට presentation last කරන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න ඉතින් අපිට අවසර ලැබුණා on-call consultant ගේ වගේම department එක බාර මැඩම් ගිනුත්. පහට පටන් ගන්න වුණාට හැමෝම පහට වෙන්නේ නැහැ. මොකද සමහරුන්ගේ target එක TJ එක. දැන් නම් මම විතරයි ඉන්නේ. ඔක්කොම කට්ටිය going down එකට ගිහිල්ලා. ඉතින් මාත් going down එකට යනවා. ෆයිනල් ඉයර්ස් ලගත්තොත් සයිකියාට්‍රි කරන කටි තමයි මම කියන්නේ වැඩිපුරම ඇවිල්ලා ඉන්නේ. මේ පම් බලන්නව දෙවැනි ගොයින් ඩවුන් එක පළවෙනි එක 39 වෙනි බැච් එකෙන් තමයි කරේ මේ කරන්නේ 40 බැච් එකෙන් ඊළඟ අවුරුද්ද කරන්න තියෙන්නේ 41 වෙනි බැච් එක ඒ කියන්නේ අපේ බැච් එකට 15 බැච් එකකින් ෆයිනල් නයිට් පාටි එක අපිට දුන්නොත් තමයි අපි ගොයින් ඩවුන් එක කරන්න කියලාත් එකක් තියෙනවා ඉතින් ඊළඟට ෆයිනල් නයිට් එක කරන්න ඉන්නේ 43 වෙනි බැච් එක දැන් නම් කට්ටියත් පිරීලා ඉන්නේ ඒ වගේම අපේ නිවේදකයොත් ලෑස්තිලා ඉන්නවා කියලා පේනවා බෑක් ස්ටේජ් එකේ ඩාන්සින් ටීම් එකකුත් ලෑස්තිලා ඉන්නවා එහෙනම් දැන් පටන් ගන්න වගේ යන්නේ පොල් තෙල් පහන දාලා නෙන්න කියලා ආරාධනා කරද්දී අපේ බැච් එකේ බැච් රෙප්වත් බැච් රෙපිවත් එන පාටක් නම් පේන තිබ්බේ නැහැ ඉතින් ඒ නිසා ඔන්න ජීවිතේ පළවෙනි වතාවට මට යන්න වුණා පොල් තෙල් පහන දාලන්න ටීම් එක උනේ සංකිඳ පාමුල ඒ කියන්නේ නිකන් ගැමි පරිසරයක් සම්බන්ධ කරගෙන තමයි මේ ගොයින් ඩවුන් එක යන්නේ ඉතින් ඒකට හරියන විදිහට එයාලා පොල් තෙල් පහන කරත්තයක් ආශ්‍රයෙන් හදලා තිබ්බා මුලින්ම පොඩි තීම් ඇක්ට් එකක් තිබ්බා ඒකත් එක්ක සම්බන්ධ කළා තමයි සාම්ප්‍රදායික නර්තනාංග ඊළඟට පටන් ගත්තේ ඊළඟට තිබ්බේ බැච් සොන් එකක් ඒක කිව්වේ අපේ බැච් එකේ යාළුවෙක් ඊළඟට තිබ්බේ හැම ඉවෙන්ට් එකකම වරදීනේ නැති අනිවාර්යම තියෙන ගැමි dance එක ඊට පස්සේ තවත් බැච් සොන් එකක් පහළ බැච් එකකින් පස්සේ පටන් ගන්න මෑෂප් එක අපේ 40 බැච් එකේ ගොයින් ඩවුන් එක අපි විභාගය වෙලා කෙටි කාලයක් තුන තමයි මේක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අපි විභාගය වෙලා කට්ටිය ගොඩක් ඉවල්වල ගියා. ඒ නිසා කට්ටිය එකපාර ගෙන එක දමන ඒ සතියක් වගේ අන්තර කාලෙක පුරුදු තමයි අපි මේ ඔක්කොම සංවිධානය කරගත්තේ. ඒකේ පිටිපස්සේ ගොඩක් ශ්‍රමයක් මහන්සියක් තියෙනවා බැච් එක කට්ටියගේ. ඊට
පස්සේ අද අපේ වැඩසටහන පිළිගත්තත් සංගීතමය නර්තන ඒ වගේ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් අයට මේක එන්ජොයි කරන්න පුළුවන්. ඒ නිසා අමතක කරන්න එපා මේක ඉවර වෙලා ස්ටාෆ් එකටත් ස්ටුඩන්ට්ස්ලාට් ෆන් ගේම්ස් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඒක ඉවරලා තියෙනවා අපි හැමෝම බලාපොරොත්තු වෙන ඩීජේ එකද. මේ පටන් අරන් තියෙන්නේ වීඩියෝ ගොම්පාටේ. ගොම්පාටේ කියලා කියන්නේ දෙයක් උපහාසයට නංගන එකක්. ඉතින් මේක තිබ්බේ වෛද්‍ය ශිෂ්‍යෙක් වෛද්‍යවිද්‍යාලයට ඇවිත්ලා එළියට යද්දි මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. මේ 43 වෙනි බැච් එකේ බැච් සෝන් එක. ඉතින් 43 වෙනි බැච් එකේ කට්ටිය එයාට ලොකු සපෝට් එකක් දුන්නා, හොඳ චියර් අප් එකක් දුන්නා. මේ හින්දි එහෙම නැත්නම් බොලිවුඩ් ඩාන්සින් අයිටම් එක අලුත් වගේම පරණ ට්‍රැක්ස් ගොඩක් තෝරගෙන ලස්සනට ඩාන්ස් හදලා තිබ්බා. දැන් නම් ගෝයින් ඩවුන් පාටිගේ ජවය එන්න එන්නම වැඩි වෙනවා. පත්තු කරපු පහනු තෙවින් හෙමින් නිමිර යනවා. ගොයින් ඩවුන් එකේ අන්තිම අයිටම් කීපයට තමයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ෆස්ට් එකේ නම් බැච් එකේ වෙච්ච දේවල් මතක් කරන අයිටම් එකක් තමයි මේ. මේ අයිටම් එක හඳුන්වන්නේ හම්පෝරිය කියලා. ඊළඟට මේ කට්ටිය බලන් ඉන්නේ මේ ෆයිනල් නයිට් එකේ තියෙන ජවයෙන් වැඩිම ඩාන්සින් අයිටම් එක බලන්න. ඒ තමයි වෙස්ටර්න් ඩාන්සින් එක. සල්සා හරි චාචා හරි තමයි මෙයාලා පාවිච්චි කරන්නේ. මේකට මම ඇත්තටම හරියටම දන්නේ නැහැ. ඒත් ඇත්තටම හරියට පේන්නේ නැහැ. ටිකක් ඉස්සරහට යම් බලන්න. මේ තමයි ඉවෙන්ට් එකේ මියුසික් ටීම් එක. ඊළඟට පටන් ගන්නේ අන්තිම මෑෂප් එක. මේ මෑෂප් එකේ කියන සින්දු වලට නම් හොඳට නටන්න පුළුවන්. පීට අධිපතිතුමා ඇතුළු අපේ ආචාර්ය මණ්ඩලයත් බොහොම ආසාවෙන් ගොයින් ඩවුන් එක බලන. ලාස්ට් ඩාන්ස් එක හැමදාම වගේ බොයිස් අයිටම් එක. මේ පාර පුජේනසක් කළා තියෙනවා වෙස් මුණු දාගෙන නර්තන. ලයිව් කොම්පාර්ට් එක හදන ස්ටේජ් එක දැන් ලෑස්ති කරනවා. ස්ටේජ් එක කිව්වට ඉතින් මේක වෙන්නේ කැන්ටිමේ. මේක පුංචි ඩ්‍රාම එකක් වගේ එකක්. ගෝයින් ඩවුන් එක ඇක්ට් එක යන්නේ ගොඩක් විට විශ්වවිද්‍යාලයේ අපි ආචාර්යවරු අතර සිදු වුණ සිදුවීම්. ඇත්තටම මේක තමයි මමගේ ජීවිතයේ හොඳම අනුකරණය. ඒ ඩ්‍රාම එක ඉවර වෙලා ඊළඟට තිබ්බේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් කරන පොඩි පොඩි ක්‍රීඩා. ඉතින් ඒකට ලෑස්ති වෙනකන් අපි කට්ටිය ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගත්තා බෑක් ඩ්‍රොප් එකක් විතර. මේ ගොයින් ඩවුන් එකේ අන්තිම ටික ඇත්තනම් මේ ටික රෙකෝඩ් කරගන්න ෆෝන් එකේ ස්ටෝරේජ් එකත් මදි වුණා. අන්තිමට මම ඇප්ස් ගොඩක් ඩිලීට් කරන්න වුණා. ඉතින් අත්‍යවශ්‍යම ටික තියාගෙන ඒත් මදි වුණා. ඊට පස්සේ මම මෙන්න මේ ටික නම් ගත්තා ඇත්තම ටැබ් එකෙන්. ඒ නිසා තමයි ටිකක් වීඩියෝ ක්වලිටි එක අඩු. ෆන් ගේම්ස් වල තියෙනවා ෂෝට් ටර්ම් මෙමරි කියලා එකක්.
සින්දුවක් කියලා ඒක අනුකරණය කරන්න ඕන වගේ ඒවා. තව එක එක පුංචි පුංචි කණ්ඩායම් ක්‍රීඩා. DJ එක වෙනකම් ෆොටෝග්‍රැෆර්ස්ලා නම් පොඩ්ඩක්වත් නිවාඩුවක් හම්බුනේ නැහැ.